පහුගියදා බ්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ලගෙන පළමු ආරංචිය ගෙන ආපු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සුපවයිසර්වරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාතුල විවිධ අදහස් මෙවනටත් පළ වෙලා තිබෙනවා. ඒ අය හැමතැනටම ලෙඩේ බෝ කර ඇති බවත් ඇගේ චරිතය හොඳ නැති බවටත් කටකතා පැතිර යනවා. මේ අතර වාරයේදී අද දින සුදත් සමරවීර මහත්මයා කියා සිටියේ ඇය කොරෝනා පුකුරේ පළමු වෙන්නාන ඕන බවයි. දැනට රෝගයට ප්‍රතිකාර ලැබමින් ඉන්න තමන්ගේ ආදරණීය දියණියගේ සමග IDH රෝහලින් අතර වෙලා ඉන්න අය ඇයට එල්ල වෙලා තිබෙන මේ මඩ ප්‍රහාරයන් ගැන ඊයේ දිනේදී අපේ රටේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවට ප්‍රථම වතාවට මෙන්න මේ වගේ අදහසක් තමයි කියලා තිබුණේ. මම ගම්පහ හොස්පිටල් එකට යන්න හැරෙන්න වෙන කොහෙවත් ගියේ නැහැ. අඩුම තරමේ අහල පහල කඩේකටවත් ගියේ නැහැ. මොකද මට යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඩෙලිවරි ටයිට් වෙලා තිබුණේ. මොකද නිවාඩුවක්වත් ගත්තේ නැහැ. ගේ කාවිනු දෙ 6:50ට ට්‍රාන්ස්පෝර්ට් එක ගත්තාම හැමදාම ගෙදර එනකොට රෑ 8:10 විතර වෙනවා. ඒ හැරෙන්න මම කිසිම තැනකට ගියේ නැහැ. ඒක මට 100%ක් විශ්වාසයි. ෆැක්ටරි ඇතුලෙන් මිස පිටින් මට කිසි දෙයක් ආවේ නැහැ. සතියකට විතර කලින් වීසා එකේ සර්ලා ආවා. ඉන්දියාවේදී කියලා මම දන්නේ නැහැ. සෑම්පල් චෙක් කරන්න ආවේ. එයාගෙන් ආවා කියලා නම් සැකයක් තියෙනවා. මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපේ පවුල ගමේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන පවුලක්. මට කරපු අපහසු ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මේ දරුවෝ ඉස්කෝලේ යන්න ඕනේ. මට කරලා තියෙන මඩ ප්‍රහාර ගැන මම ගොඩක් දුක් වෙනවා කියලායි අය අවසානයේ සංවේදීව පවසලා තිබුණේ. ඉතින් මේ විදිහට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්න අයට වගේම ඇගේ ආදරණීය දියණියටත් ඒත් එක්කම මේ අවස්ථාවේදී COVID-19 ආසාදනය වෙලා ඉන්න සියලුම ආසාදිතයන්ට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා. අපගේ channel එකම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.